අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි ආනයනික භාණ්ඩවල සීමා කාලය තවත් දීර්ඝ කෙරේ අපේ කුසගින්න නිවන්න ඉන්දියාවෙන් ණයට ලැබුණු සහල් පළමු තොගය ලංකාවට ඒ රාජපක්ෂ මේ රාජපක්ෂගෙන් කරන ඉල්ලීම प्रथम नवदानीय देशीय पुआत्वेत सिंहल हा दमिलुतावृद्ध तवत् इतिरिव एते होरा किहिपयक् पमनाय मेवर अलुतावृद्धावेदी एते अप्रैल मस 14 वनदा पूर्व भाग 8:41 टाय सिंहल हा हिंदू अलुत अवृद्ध अप्रैल मस 14 वनदा पूर्व भाग 8:41 दिन शुभ मुहूर्त उदावन पुण्यकाले यदि अत्ते पूर्व भाग देखाई दाहते सिट यदिन अपर भाग तुनाई पहादक्वाय आहार पिसी में नेकत अप्रैल मस 14 वनिदा पूर्व भाग 9:05 पहाटे यदि अत्यातर रणवन पहती वस्त्राभरणेन सरसी नगिनहिर दिशाव बला लिब्बेंद गिनिमोलवा दीकिरी मिश्र किरिबता खा उंदुपिटी मिश्र कैविली वार्गयाग्द पिली अलकर गैनीम सुतुसु बवाई नेकत सीटुए संधान वाने බඩල්ලිම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය පූර්ව භාග 10:17 යේදී තිබෙනවා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවයේ සුදුසු බවයි නැකත් සීටුවේ දැක්වෙන්නේ හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මාස 17 වන ඉරිදා දිනයි පූර්ව භාග 7:04 ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුගපත්ද තබා ඉඹුල්පත් මිශ්‍ර නානුගා තෙල්ගා ස්නානය කිරීම සුදුසු බවයි නැකත් සිටුවේ දැක්වෙන්නේ රැකී රක්ෂා සඳහා පිටත් වෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මාස 18 වන සඳුදා දිනටයි එදින පූර්ව භාග 6:51 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත් වෑම සුදුසු බවයි නැකත් සිටුවේ දැක්වෙන්නේ සීත නැකත් සිටුව අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදුමල් පොට්ටු පොට්ටු කියලා තමයි සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ ඊළඟට කොහාගේ නාදෙත් ඇහෙනවා කොහා සාමාන්‍යයෙන් බිත්තර දාන්නේ කපුටු කූඩුවල බැලු බැල්මට දෙන්නම කළු පාටයි මේ පාර ඇහෙන්නෙම කොහාගේ හඬ වෙනුවට කපුටු කාක්කා කියන හඬයි මේ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිනී අර්චනා පීරිස් මොනතරම් අගහිඟකම් තිබුණත් අවුරුද්දට ගමේ යාම හරි ලස්සනයි. සමහරු බස් එකේ දුම්රිය හරි යනවා. මේ කාලයට උත්සවාත්තිකාරමක් හරි අරගෙන අම්මා තාත්තට චීත්තයක් සරමක් හරි අරගෙන යනවා. අද මොකද වෙලා තියෙන්නේ? සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතික උත්සවයක්. මොනතරම් අගහිඟකම් තිබ්බත් අම්මා තාත්තා නෑදෑයන් බලන්න ගමේ යන දවසක්. දැන් ගමේ යනවා තියා කඩේට යන්නවත් විදිහක් නැහැ. පාර පුරා ඉන්ධන පෝලිං, රට පුරා ගෑස් පෝලිං. සතසෙ බඩු මල්ලටත් ගුල්ල ගහලා අහස උසට බඩු මිල පාට පාට අවුරුද්දක් වෙනකොට දැන් තියන්නේ කළු පාට අවුරුද්දක් අද රට පුරා පෝලිං අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඇහුවම බය හිතෙනවා පොල් තෙල් බෝතලයක් රුපියල් 1000ක් වෙනවා පරිප්පු රුපියල් 580ක් පැනලා සහල් කිලෝවක් රුපියල් 200ක් පැන්නා ඇඳුම් වගේ දේවල් ගැන හිතන්න දෙයක් නැහැ මේ තමයි ජනතාව Taman අවුරුදු කන හැටි අපිට කියපු ආකාරය හරි සතට බඩු නම් ගන්න බෑ එහෙම ලේසියෙන් बड़ू जनता मीसुआ चलने बड़गर चलने विनाशीला
බිස්නස් නම් හරිම දවුතුයි මේ අවුරුද්ද නම් ඉතින් අන්තිමයි මේ සපත්තුවක් මාලා තමයි ජීවත් වෙන්නේ ඒකත් කරගන්න ඉඩක් නැහැ වෙන්දර අවුරුද්ද රරය යන්නේ මොනවාද තෑගි බෝ කළා මට අද රරය යන්න දෙන්නේ ලාමු තෙල් ටික සෙල්ලම් බඩුවක් ගන්න පුළුවන් ද බලන්න රුපියල් 2000ක් කියනවා මේ බලන්න 50ට දීපුවා 500ට ගුණන්නේ මේ අවුරුද්දේ විතරයි මෙහෙම දුන්නේ ඒවත් ගන්න වේදියන්නේ නැහැ ඒ වැදිර වෙලදාමක් වෙන දර වෙලාවට හරියට හය මාරිනවන කරන්ට් එක යනවා ගත්තුන අය බේර ගන්න බැරි මේ ඉන්නේ අවුරුද්දර ගත්තුවා එදාපර පොඩ සෞත්‍ති අවුරුද්ද හොඳ වෙයි ඉදිරියට ගොඩ අපේ මාත්‍යා ගියෝ අපි අනාත වෙලා ඉන්නේ බිස්නස් ගැන කියලා වැඩන්න කණ්ඩන් නැතුව ඉන්නේ වෙන කිසි කියන්න දෙයක් නැහැ ඉතින් නේ ඔය වැඩි වෙලානේ ඔක්කොම ගණන් වැඩි වෙලා මේ කස්ටමර්ස් ඇවිල්ලා ඉන්නවා තින්ස් ඔක්කොම වැඩි වෙලා තියෙනවා ඉතින් දුක තමයි කණ්ඩන් නැතුව ඉන්න කොයිද බල්බ් ගන්න මිනිස්සු ඇවිල්ලා අපිට අවුරුදු නැහැ දැන් අවුරුදු ගෝල් පේස් එකේ තමයි ඉල්ලන්න ඕනේ කොහොමද අවුරුදු ඉල්ලන්න ඕනේ මන් දන්නේ අපි ඔක්කොම එකතු වෙලා ගිලා ගෝල් පේස් එකට සහාය දෙන්න ඕනේ කියන එක තමයි මං ඉන්න මතේ නා මට තේරෙන්නේ නැහැ කියන්නේ අපි අසරණයි කැබිනට් මණ්ඩලය හැරි වෙනස් කරලා මොන හරි වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් තරුණ මිනිස්සු ටිකක් විශේෂයෙන් ලෝක රටවල් දිනු වෙච්ච රටවල් ඔක්කොම තරුණ අය කියන ඉන්නේ ඒකින්ද තරුණයන්ට මේ රට බාර දෙන්න කියන එක තමයි අපේ මතේ මේ මේ පොඩ්ඩක් හදන්න යන රුපියල් 50000ක් විතර යනවා 5000 ගන්න රුපියල් 50000ක් ඇද්ද යට කරන්න ඕන මේක විකුණන්න ඉතින් ඉන්නවා අපි රෑ වෙනකන් හරි ඉඳේනවා ඉතින් බඩු විලත් ඉහෙල ගිහින් තියෙනවා පිටි සීනි ඔක්කොම ගණන්නේ මුං ඇට बड़ी අපි මේ 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 කුට්ටමක් ගිය පාර දෙකක් 150ට විකුණපු එක අද එකක් 150ට විකුණන්න වෙයි. දැන් නැත්තම් මෙච්චර මේ මේ බඩු පොඩ්ඩක් අගේ දෙම ලක්ෂ 3 මාර කතරක මේ බඩු දියෙන්නේ. හැම දෙයක්ම ගණන් වැඩි. මේ විකුණන කාල ගණන් ආලා යනවා මිනිස්සු. ඩීසල් හිගතාවය නිසා අපිට අපගේ නිෂ්පාදන කටයුතු වෙළඳපළට බෙදා හරීමට නොහැකි වුණා. අද වෙන විට කෝටි ගානක නිෂ්පාදන නිමි භාණ්ඩ අපගේ ව්‍යාපාරිකින්ගේ ගබඩාවල මේ අවස්ථාව වෙන විටත් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. ලංකාවේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිසුන්ට මිනිසුන්ට රතිඤ්ඤා කරලා කරම් ළමයින්ට දෙන්න තරම්වත් වත්කමක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒක හන්දා අපිට මේ ව්‍යාපාරය ගැන ඇත්තටම කනගාටුයි. අපිටත් අද ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ මුදලාලිලා හැමදාම කරන්නේ මේ වෙඩි බේත් ටික ඉහළ මිල දාලා හංගනවා ලබා ගන්න බඩු ටිකක් මේ මිනිසුන්ට ගන්න හම්බෙන්නේ නැහැ. සියලුම මිනිසු අන්ත දිලින්දම් බවට පත් වෙලා තියෙනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. අප කන හැටි ලිපාදානී කියලා තමයි රට කරවන මහා උන්දලට අපිට කියන්න ඇත්තේ. මෙදා අවුරුද්දේ වෙළඳුන් වගේම ජනතාවත් අමාරුවේ වැටිලා බාණ්ඩ මිල ඉහළයි. බාණ්ඩ ගන්න ජනතාවගේ අතේ සල්ලි නැහැ. බාණ්ඩ මිලත් එක්කම දැන් ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ වෙරළු ගෙඩිය හත් කඩකට බෙදා කෑවා වගේ කිරිබත් කෑල්ලත් පවුලේ ඉන්න අයත් එක්ක බෙදන් කාලා ඉතුරු හරියට වතුර බීලා නිදා ගන්නයි. අලුත් අවුරුදු උදාවට ඇත්තේ තවත් හෝරා කීපයයි. පොඩියට හරි අලුත් අවුරුද සමරන්න අපේ රටේ ජනතාව ලහි ලහියේ සූදානම් වෙනවා. බාණ්ඩ මිල ඉහළ යාමත් එක්ක ජනතාවට වෙනද අවුරුදු වලට ගත්ත බාණ්ඩ වලින් හතරෙන් එකක්වත් මිලදී ගන්න මේ පාර අවස්ථාව උදා වෙලා නැහැ. මේ දවස්වල ආලෝකම ගොඩක් වැඩි වෙලා තියෙන දවසෙන් දවසෙම වැඩි වෙනවා. ලංකා සම්බය වල 220ට යනවා. ලංකා කිරි 250ට යනවා. රතකකළු 220ට යනවා. තව යන්න යන්න ඉදිරියට මොනව වෙයිද කියලා අපිට හිතා ගන්නත් බැරි වෙලා තියෙනවා. අනික පරිපු දැන් 500ක් කියමුකෝ. 500ෙන් එවිලා එම නතර වුණා නම් මොනවරි කරගන්න පුළුවන්. මේක දවසෙන් දවසෙම යනවනේ. නාල් ලෙවිල 150 කියමුකෝ. 150ට තිබුණා නම් ඒ ගාන මට්ටමට තියාගන්න පුළුවන්. අද තියෙන මිල නෙවෙනේට අද 150 කියන එකට 200ක් කියනවා. පොල්වල ගණන් 80යි ගෙඩියක් 80යි ගෙඩියක් 90යි පොල්තෙල් ලීටරයක් ඇවිල්ලා දැන් 900ක් වගේ වෙනවා දැන් සතියකට ඉස්සර වගේ මිලවල් හරීම වැඩිින් තිබ්බා දැන් පොඩ්ඩක් පොඩි වෙනසක් වෙලා තියෙනවා කට්ටා කිලෝ එක 1800යි ආල්මස් තින 1100යි කීරිමින් දින 1300යි බඩු ඩිග ගාන වැඩි පෙළොල් වඩු අඩු දිල වැඩන්න අනිත් බඩු වැඩු තියෙන්න බෑ. ඇකිලි 550යි අලු කිලි 50යි බීට 80යි පට්ටක් 60යි මඤ්ඤා කිලි 60යි. අමානේ වෙනදාම සීසන් එක බැලුවාම මදි ඉතින් හොදරම. බඩු ගණන් ගා එකපාරටම. පොන්චේ මේ රුපියල් 400යි මාල්මිස් 600යි අම්බටු රුපියල් 300යි අඩුවට තියෙන්නේ කැරට් විතර. කැරට් ලීස් ගණන් අඩුයි. අවුමිස් තක්කාලි ගණන්. ලුණු ගණන් ගියා. වෙනදාම නම් 150ක් මඩුයි. මේ ඔක්කොම බඩු ගණන්. ලුණු පැකට් එක ඉඳලම ගණන්. මිස්සුන්ට සිංහල අවුරුදු කියලා අපිම තාම ලෝල් පටක් ගත්තේ නැහැ. අඳුම ඉඳලම ගණන්. බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගෙන
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරපු පළමු සහල් තොගය ඊයේ දිවයිනට ළඟා වුණා. ඉන්දියා ණය ආධාරය යටතේ මෙරටට ආනයන කිරීමට එකඟ වූ සහල් මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 11,000ක සහල් ප්‍රමාණයක් මෙලෙස දිවයිනට ළඟා වී තිබෙනවා. මෙම සහල් තොගය දිවයින පුරා ලංකා සතුසහරා බෙදා හැරීමට නියමිත බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ. උත්සව සමය නිමිත්තෙන් අදත් අඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තිබුණා. එළවලු මිල ඉහළ අගයක පැවති අතර ඩීසල් අර්බුදය නිසා අදත් අස්වැන්න ප්‍රවාහණයට බාධා එල්ල වුණා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට පනවා තිබූ ආනයන සීමා තවදුරටත් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය 9 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂ අභියෝගයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් සන්තබා තිබෙනවා. දැන් අපේ රටේ පාර්ලිමේන්තුව තුල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී අවසන්. ආණ්ඩු පක්ෂය සමග එකට හිටගත් දේශපාලන පක්ෂ රැසක් දැන් ස්වාධීන වුණා. ඒ වත්මන් ආණ්ඩුවට එරෙහිවයි. නමුත් මේ හැම දෙයක්ම නාට්‍යයක් කියලයි රටේ ජනතාව නම් කියන්නේ. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යන දේශපාලඥයින් නිසා අපේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව දැන් හොඳටම අපිරිසිදු වෙලා ඉවරයි. මේ අර්බුද මැද සමගි ජනබලවේගය තීරණය කළේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් සහ ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙනීමටයි. එම විශ්වාස භංගයට සහ දෝෂාභියෝගයට පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දෙනු ඇති බවටයි සමගි ජනබලවේගය විශ්වාසය පළ කරන්නේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වාස භංගයට සහ දෝෂාභියෝගයට අත්සන් තබා තිබෙනවා. ඒ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමයි. මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමග සමගි ජනබලවේගය එකට හිටගන්නා බව. විශ්වාස භංගයට දෝෂාභියෝගයට අමතරව 20 වන සංශෝධනය ආපසු හරවා 19 වන සංශෝධනය ක්‍රියාත්මක කර සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ලබා ගන්නා බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ රට යථාතත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්වි ගෙදර යා යුතු බවයි. ගරු ජනාධිපතිතුමනි, මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ඔබට මම කරන කාරුණික ඉල්ලීම, ඔබ ආවේ ශ්‍රී ලාංකික ජනතාවට ඊට වඩා හොඳ දියුණු සෞභාග්‍යමත් රටක් හදන්න. අද වෙන විට ඔබගේ අවුරුදු දෙකහමාරක කාලය තුල ඔබ සම්පූර්ණයෙන්ම අසාර්ථක පාලකයෙක් විතරක් නෙවෙයි, ඔබගේ කාලය තුල මුළු රටේම සම්පත් විදේශීයකරණය වුණා වගේම රටේ සම්පත් විනාශ කර ආර්ථික බිඳුවටම කඩා වැට්ටුවා. ඔබ සහ ඔබගේ පවුලේ අය සහචර කණ්ඩායමක් සමග මේ වෙන විට මේ රට මංකොල්ල කාලා අමාරයි. ඒක නිසා ඔබ දැන් පිළි අරගෙන ඔබ සිදු කළ වැරදි කරුණා කරලා ඔය ජනාධිපති තනතුරෙන් දැන් ඉල්ලා අස්වෙන්න. දිගු නිහඬියාවකින් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශයේදී අගමැතිවරයා සඳහන් කළේ මෙම අර්බුදයේ වගකීම තමන් බාර ගන්නා බවයි. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ අගමැතිවරයාගේ ප්‍රකාශය යන්නේ කොහෙද විමසූ විට මල්ලි පොල් යන පිළිතුරක් ලබා දීම බවයි. මේ නිසා ජනමතයට සවන් දී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර තිබෙනවා. රාජ්‍ය විදේශ ණය අත්හිට වීමට ගත් තීරණය බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් උපුටා ගැනීම ශ්‍රී ලංකාවට ලබන සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 201ක් ණයක් ගෙවීමට නොහැකි වී ඇති අතර සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිට වීමට රජය තීරණය කර ඇත. මෙය රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත. මෙම තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමකි. උපුටා ගැනීම අවසන්. කිසිදු නඩත්තු කටයුත්තක් මේ වන තෙක් කර නැති ගණේමුල්ල ප්‍රදේශයේ පාලමක් පිළිබඳ තොරතුරුයි මේ.
මේ ගණේ මුල්ල හොරගොල්ල වෝගහ පිටිය වැල්ලේ පාලමයි මේ පාලම ගම්පහ දේශපාලඥයින්ට නම් හොඳට මතක ඇති චන්දේ කාලෙට ඇවිල්ලා බලල යනවා විතරයි කිසි නඩත්තුවක් මේ වෙනකල් කරලා නැහැ මේ පාලම තිබ්බටුවව සහ හොරගොල්ල යන ගම්මාන දෙක යා කරන පාලමයි වෙල්යායට සම්බන්ධ මේ පාලම හරහා තමයි ගොවි මහතුන් සිය අස්වැන්න ගමට ගෙනියන්නේ නමුත් මේ වෙනකොට ගමට ගෙනියන මේ අස්වැන්නත් එක්ක ජීවිත අවදානමකුත් ගන්න ගොවීන්ට සිද්ධ වෙලා තියෙනවා වසර ගණනාවක සිට ජනතාව මෙම පාලම පිලිසකර කර දෙන ලෙස ඉල්ලා සිටියද වගකිවයුතු කිසිවෙක් මේ පිළිබඳව සොයා බලා නැහැ අද වෙනකොට මේ පාලමට අත් වී ඇති ඉරණමයි මේ जीवित हानिया සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ අපගේ මාධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने गाने में मस्ती नो क्लिक करना।